සාදරෙන් පිළිගන්න ඕල සෙලුදනාම හැනවරත්‍රේඩි අවකාශයට අද එපිසෝඩ් එකෙන් මං ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මේ වීඩියෝ එකේ මුලින්ම දැක්ක විදිහට ක්‍රෑන්ක් ස්ලයිඩ් එක කොහොමද ඇනිමේට් කරගන්නේ කියලා. අපි අපේ ඇනිමේෂන් එක කරන්න කලින් මුලින්ම අවධානය දෙන්න ඕනේ ඒ වගේම මුලින්ම සිද්ධ කරන්න ඕන දේ තමයි මේ චලනය වන එක් එක් කොටස්වල පිවට් පොයින්ට් එක. ඒවැ චලිතය සිද්ධ කරන අක්ෂේ හරියට ගෙනල්ලා තියාගන්න එක. එතකොට මෙන්න මේ ක්‍රෑන්ක් කියලා හඳුන්වන කොටසේ පිවට් පොයින්ට් එක මෙන්න මෙතනින් ගෙනල්ලා තියාගන්න ඕනේ. මොකද එතන පාදක කරගෙන තමයි එයාගේ චලිතය සිද්ධ කරන්නේ. මේ රොඩ් කියලා හඳුන්වන කොටසේ පිවට් පොයින්ට් එක මෙතනත් මේ ප්ලේට් එක රොඩ් එකට සම්බන්ධ කරන මෙන්න මේ කොටසේ පිවට් පොයින්ට් එක මෙන්න මෙතනත් අපි හරියට ගෙනල්ලා තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අපි අවධානය දෙන්න ඕන තව කාරණාව මෙන්න මේ ක්‍රෑන්ක් එක රොඩ් එක සහ මෙන්න මේ ප්ලේට් එක සම්බන්ධ කරන මෙන්න මේ කොටසේ පිවට් එක. ඒ පිවට් පොයින්ට්ස් එකම තලයේ හරි කෙලින් තියාගන්න එක අපේ ඇනිමේෂන් එක සාර්ථකව සිද්ධ කරගන්න අතිශයින් වැදගත් වෙනවා. ඒවේ පිවට් පොයින්ට් එක හරියට ඒ විදිහට තිබ්බේ නැත්නම් ඒ කියන්නේ එක කෙලින් එකම තලයේ තිබ්බේ නැත්නම් මේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙනකොට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හොඳයි. ඇනිමේෂන් එක කරන්න කලින් මට ඔයාලත් එක්ක තව පොඩි දෙයක් කතා කරන්න තියෙනවා. ඒ තමයි මේ එක් එක් කොටස්වල චලිත රටාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි අපේ අවට පරිසරය ගත්තාම ඒ අවට පරිසරයේ තියෙන සියලුම වස්තු විවිධ ආකාරයේ චලිත රටාවන් සිද්ධ කරන බව අපිට බලා ගන්න පුළුවන්. ඒ අතරින් අපිට දකින්න පුළුවන් ප්‍රධාන චලිත ආකාර දෙකක් තමයි එකක් භ්‍රමණ චලිතය අනිත් එක රේඛීය චලිතය. මෙන්න මේ ක්‍රෑන්ක් ස්ලයිඩ් එක ආශ්‍රිතවත් සමහර කොටස් භ්‍රමණ චලිතයක සමහර කොටස් රේඛීය චලිතයක ගමන් කරනවා. මේ වීල් එක ඒ වගේම ක්‍රෑන්ක් එක භ්‍රමණ චලිතයක මෙන්න මේ රොඩ් එකේ මෙන්න මේ ඉහළ ප්‍රදේශය මෙන්න මේ කොටස ක්‍රෑන්ක් එකත් එක්ක භ්‍රමණ චලිතයක යනවා. මෙන්න මෙතන මේ කොටස මෙන්න මේ හරිය මෙන්න මේ ඇත් එක්කලා රේඛීය චලිතයක ගමන් කරනවා. ඒ වගේම තමයි මෙයා සහ අපි ප්ලේට් එක රේඛීය චලිතයක යම්කිසි දිශාවකට ගමන් කරනවා. හොඳයි. ඇනිමේෂන් එකට කලින් අපිට තව සුළු ගණිතමය සංකල්ප ටිකක් තියෙනවා පැහැදිලි කරගන්න. අපි ඒ ටික පැහැදිලි කරගෙනම අපි අපේ ඇනිමේෂන් එක කරමු. මෙතනින් මම පෙන්වලා තියෙනවා අපේ ක්‍රෑන්ක් එක මේ නිල් පාට ඉරෙන් ඒ වගේම රොඩ් එක සහ මේ ප්ලේට් එක. මෙතන මේ කඩිරි රේඛාවෙන් ඉසෙඩ් අක්ෂයත් මේ කඩිරි රේඛාවෙන් එක්ස් අක්ෂයත් මම පෙන්වලා තියෙනවා. එතකොට අපේ මෙන්න මේ ක්‍රෑන්ක් එක මම මුලින්ම කිව්වා භ්‍රමණ චලිතයක ගමන් කරනවා කියලා. මෙන්න මේ දක්ෂිණාවර්තව මේ රවුමෙන් පෙන්වලා තියෙන්නේ එයා එයාගේ චලිතය සිද්ධ කරන ගමන්පතේ. එතකොට ක්‍රෑන්ක් එක දක්ෂිණාවර්තව මෙන්න මේ රවුමෙන් පෙන්වලා තියෙන විදිහට භ්‍රමණ චලිතයක යනවා. එතකොට මෙතනින් ක්‍රෑන්ක් එකට සම්බන්ධ වෙලා තියෙන රොඩ් එකත් ඒ වගේම භ්‍රමණ චලිතයක යනවා. ඒ අනුව අපේ ප්ලේට් එක මේ එක්ස් අක්ෂය ඔස්සේ සිරස් චලිතයක ගමන් කරනවා. දැන් ඔයාලට තවත් පැහැදිලි ඇති මම කිව්ව භ්‍රමණ චලිතය ඒ වගේම සිරස් චලිතය මේ එක් එක් කොටස්වල කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ ඉසෙට් අක්ෂයට තීට කෝණයක් ආනතව තමයි අපේ මේ ක්‍රෑන්ක් එක පිහිටලා තියෙන්නේ. අපේ ඇනිමේෂන් එකට මෙන්න මේ ඒ ඕල් අක්ෂයේදී ක්‍රෑන්ක් එක සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙතන ඒ කියන්නේ ඒ සහ සී අතර සමස්ත සිරස් චලිතයට වැදගත් වෙන ඒ දුර වැදගත් වෙනව අරගන්න එක මෙතනින් පෙන්ලා නැහැ මම කොහොමද ඒක අරගන්නේ කියලා. අපි දැන් යමු ඒ දුරවල් ඒව කොහොමද අරගන්නේ කියලා බලන්න. හොඳයි. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ ක්‍රෑන්ක් එක ඉසෙට් අක්ෂයට තීට කෝණයක් ආනතව පිහිටලා තියෙනවා. ගණිතයේදී අපි දන්නවා මේ විදිහට යම්කිසි කෝණයක් ආනතව තියෙන සංරචකයක් ඒක විකර්ණයේ බවට පත් කරගෙන ඊට ලම්බකව අඳින ලද සංරචක දෙකකට ඒ කියන්නේ දිශා දෙකකට අපිට විභේදනය කරගන්න පුළුවන්.
ඒ විදිහට ගත්තාම අපිට පුළුවන් මේ තීට කෝණයක් ආනතව තියෙන ක්‍රෑන්ක් එක AE සහ AD කියලා අපි සලකන ලද එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරගන්න. ඒ අනුව ගත්තාම අපිට පුළුවන් මේ ක්‍රෑන්ක් එක AE දිශාවට ක්‍රෑන්ක් cos theta කියලා විභේදනය කරගන්න. ඒ වගේම BE දිශාවට ක්‍රෑන්ක් sin theta කියලා විභේදනය කරගන්න පුළුවන්. අපි දන්නවා AE සමානයි BD. එතනින් මම එක පෙන්නලා තියෙනවා. AE සමානයි BD සමානයි ක්‍රෑන්ක් cos theta. EB සමානයි AD. ඒ නිසා අපිට AD එකත් සලකන්න පුළුවන් ක්‍රෑන්ක් sin theta. දැන් අපි AC සමස්ත දුරින් කොටසක් හොයාගත්තා. A සහ D අතර දුර ක්‍රෑන්ක් sin theta කියලා. අපි දැන් මෙන්න මේ D සහ C අතර දුර හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය. B, D, C කියන ත්‍රිජුකෝණී ත්‍රිකෝණය සැලකුවාම අපිට එතෙන්ද පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. අපි දන්නවා BC වර්ගය සමානයි BD වර්ගය ධන CD වර්ගය. දැන් අපි ආදේශ කිරීම කළොත් BC වර්ගය අපිට දාන්න පුළුවන් රොඩ් වර්ගය කියලා. BD වර්ගය අපි හොයාගත්තා මෙතනින් BD කියන්නේ කීයද කියලා ක්‍රෑන්ක් cos theta. එතකොට මෙතනින් එනවා අපිට ක්‍රෑන්ක් cos theta වර්ගය. අපිට හොයාගන්න තියෙන්නේ DC අතර දුර. ඒක අපිට මේ CD වර්ගය කියලා එනවා. මෙතන දෙක අයින් වෙන්න ඕනේ කියන මේ උඩ තියෙන එක මට වැරදිලා වැටලා තියෙන්නේ. එතකොට මෙතනින් අපිට එනවා CD සමානයි වර්ගමූල ඇතුලේ රොඩ් වර්ගය ඍණ ක්‍රෑන්ක් cos theta වර්ගය. ඒ අනුව ගත්තාම අපි හොයාගත්තා AD අතර දුර ක්‍රෑන්ක් sin theta, DC අතර දුර වර්ගමූල ඇතුලේ රොඩ් වර්ගයේ ඍණ ක්‍රෑන්ක් cos theta වර්ගය. ඒ අනුව AC සම්පූර්ණ දුර, එන මෙතන ඉඳලා මෙතෙන්ද සම්පූර්ණ දුර අපිට දැන් ගන්න පුළුවන් ක්‍රෑන්ක් sin theta ධන වර්ගමූල ඇතුලේ රොඩ් වර්ගයේ ඍණ ක්‍රෑන්ක් cos theta වර්ග. හොඳයි, මේ විදිහට අපි අරගත්ත AC අතර දුර, ඒ කියන්නේ මේ ගණිතමය ප්‍රකාශනය අපිට අපේ animation එක කරනකොට 3ds max ඇතුළට දෙන්න ඕනේ එක තැනකදී අපිට මේ තියෙන විදිහටම ඒක 3ds max වලට දෙන්න බෑ. ඒ නිසා ඒක දෙන්න පුළුවන් විදිහට ප්‍රකාශනයක් විදිහට මම මෙතන පහලින් ඒක ලියාගෙන තියෙනවා. ක්‍රෑන්ක් sin ඒක හරි මෙතන ඒක තියෙනවා. එතකොට මේ කෝණය තමයි අපි red to dig theta කියලා මෙතන ලියාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ red to dig කියන එකෙන් කියන්නේ radian to degree කියන එක. අපි දන්නවා භ්‍රමණ චලිතයේ එහෙම නැත්නම් වෘත චලිතයේදී අපි කෝණය මන්නේ radian කියන එකෙන්, අංශක නෙමෙයි. අපි සාමාන්‍ය අනෙක් අවස්ථාවලදී අංශක වලින් කෝණ මන්නට වෘත චලිතයේ සහ භ්‍රමණ චලිතයේදී කෝණය මන්නේ radian කියන අගයෙන්. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මේ ක්‍රෑන්ක් එක භ්‍රමණ චලිතයක. එතකොට එතන අපි කෝණය සලකන්නේ රේඩියන් වලින්. එතකොට මේ රේඩියන් ඩිග්‍රීස් වලට කන්වර්ට් වීමක් තමයි මෙතන ඒ රෙඩ් ටු ඩිග් කියන එකේ අදහස් වෙන්නේ. ඒ විදිහට අපි අපේ මේ තීට කෝණය ප්‍රකාශනය ලියාගෙන තියෙනවා. ධන SQRT කියලා කියන්නේ මේ වර්ගමූල කියන එක. එතකොට මෙතන ROD මේ සිම්බල් එකේ නම දන්නේ නැහැ මම. දෙක මෙතනින් දීලා තියෙනවා. ඒ කියන්නේ රොඩ් වර්ගය ඍණ ක්‍රෑන්ක් cos අර විදිහටම තීටා කියන කෝණය අපි ප්‍රකාශනයේ ලියාගෙන තිනවා red to dig වරන් ඇතුලේ තීටා කියලා. මෙන්න මේ ප්‍රකාශනය තමයි අපිට animation එක කරනකොට වැදගත් වෙන්නේ 3ds max ඇතුළත් කරන්න. හොඳයි, දැන් තමයි අපි අපේ animation එක කරන්න යන්නේ. මම විශ්වාස කරනවා අපි මේ වෙනකන් සාකච්ඡා කරපු ඔයාලට අපැහැදිලි නැතු ඇති කියලා. මම මුලින්ම මෙන්න මේ රොඩ් කියන එක ක්‍රෑන්ක් එකට මේ විදිහට ලින්ක් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ප්ලේට් එක මේ ප්ලේට් එක රොඩ් එකට සම්බන්ධ කරන මෙන්න මේ කොටස සිලෙක්ට් කරලා මම මෝෂන් ටැබ් එකට ගිහිල්ලා assign controller වල position වල x position කියන එක තෝරගන්නවා. මොකද අපේ ප්ලේට් එක රේඛීයව චලිතය සිද්ධ කරන්නේ x සේ ඔස්සේ. ඊට පස්සේ මම මෙතනින් float expression කියන එක දෙනවා. මේ expression controller හරහා මම කරන්නේ මෙන්න මේ crank එක
එයාගේම රොඩ් එක සහ මෙන්න මේ කොටස් එකිනෙකට අර අරගත්ත ගණිතමය ප්‍රකාශනය තුලින් එකිනෙකට සම්බන්ධ කරන එක. තීටා කියන්නේ කෝණය. මෙතන assign to control වලට ගිහිල්ලා තීටා කෝණකින් කරකෙන්නේ crank එක. ඒ නිසා මෙතන crank, transform, rotation, y rotation කියන එක දෙනවා. මොකද y අක්ෂය ඔස්සේ තමයි එයාගේ rotation එක සිද්ධ කරන්නේ. ඊට පස්සේ මම මෙතන crank කියලා දෙනවා. assign to constant වලට ගිහිල්ලා crank එකේ දිග මෙතනින් දෙන්න තියෙන්නේ. මේ විදිහට රොඩ් එකේ දිග දෙනවා. ඊට පස්සේ අපි අරගත්ත මෙන්න මේ ගණිතමය ප්‍රකාශනය කොපි කරලා මෙතෙන්ද මම පේස්ට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන පහළ තියෙන එවලුවේට් කියන මේක ක්ලික් කරන්න තියෙන්නේ. දැන් අපේ ක්‍රෑන්ක් එක රොටේට් කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් අර ප්ලේට් එක සම්බන්ධ කරන ඒ කොටස දැන් ලස්සනට එයාගේ රේඛීය චලිතය සිද්ධ කරනවා. ක්‍රෑන්ක් එක එයාගේ භ්‍රමණ චලිතය සිද්ධ කරනවා. දැන් මෙයා, ඒ කියන්නේ රොඩ් එක මෙයාට සම්බන්ධ කරන්න ඕනේ. මම ඒකට ඇනිමේෂන් වලට ගිහිල්ලා කන්ස්ට්‍රේන්ට්ස් වල ලුක් ඇට් කන්ස්ට්‍රේන්ට් කියන එක දෙනවා. දැන් චලිත කරොත් අපිට බලා ගන්න පුළුවන් හරි ලස්සනට අපේ ඇනිමේෂන් එක සිද්ධ වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ කොටස් ටික දැන් ගානට මෙයාට ප්ලේස් කරගන්නවා මේ විදිහට. මොකද පොඩ්ඩක් වෙනස් වෙලා ගියා. අපි ගණිතම ප්‍රකාශනය දීලා ඇනිමේෂන් එක කරනකොට හොඳයි මම මෙතනින් තියා ගන්නවා. ඊට පස්සේ මම අපේ මේ ප්ලේට් එක ලින්ක් කර ගන්නවා මෙන්න මේකට, මේ කොටසට. ඒ වගේම අපේ වීල් එක මේ විදිහට ක්‍රෑන්ක් එකට ලින්ක් කර ගන්නවා. පැහැදිලිද? ලස්සනට ඇනිමේෂන් එක සිද්ධ වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ෆ්‍රේම් 30ක් ආවට පස්සේ ඇනිමේට් වෙන්නේ නැහැ. මට ඕනේ මේක තවත් ෆ්‍රේම් 30ක් ගිලගෙන 60ට ගිහිල්ලා ආයෙ 360ක් කරකවලා ඒ විදිහට කීස් ඇඩ් කරන්නේ නැතුව මේක එක දිගට කන්ටිනියු වෙන්න ඒක හදාගන්න මම යනවා මෙතන කර්ව් එඩිට් එකට ගිහිල්ලා මෙතන Y rotation කියන එක තෝරගන්නවා. මොකද අපේ චලිතය සිද්ධ වෙන්නේ Y අක්ෂය ඔස්සේ. ඊට පස්සේ මම මේ කී දෙක සිලෙක්ට් කරලා මෙතන tangents to linear කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන parameters curve out කියන එක අරගෙන relative repeat කියන එක දීලා ඕකේ කරනවා. එතකොට අර මේ විදිහට මෙහෙම තිබුණ කඩිරි ටික අර angle එකත් එක්කලා එක පෙළට හැදිලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ animation එක දැන් රිපීට් වෙනවා එක දිගට. අර විදියට අපි කීස් ඇඩ් කරන්න ඕනේ නැහැ. හොඳයි, දැන් අපිට තියෙන්නේ මේ හයිඩ්‍රොලික් සිලින්ඩර්ස් වලට ස්ප්‍රින් එක ඇඩ් කරගන්න. ඒකටම යනවා ක්‍රියේට් වල ඩයිනමික් ඔබ්ජෙක්ට්ස් වලට. මෙතනින් අපිට පුළුවන් ඒ ස්ප්‍රින් එක අරගන්න. මම මේ ස්ප්‍රින් එක සම්බන්ධ කරන්නේ
හෙල්පස් වල පොයින්ට් එකක් හරහා. ඊටස්ස මම මේ සිලින්ඩර් එක පින් කර ගන්නවා මේ විදිහට පොයින්ට් එකට. මෙයා මේ පොයින්ට් එකට හොඳයි මේ විදිහට ලින්ක් කරගත්තට පස්සේ ස්ප්‍රින් එකට ගිහිල්ලා මෙතන bound to object pivots කියන එක දෙනවා. binding objects වල top එක යටතේ pick top object කියන එක දීලා මම මේ point එක select කරනවා. pick bottom object එක දීලා මම මේ point එක select කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ගානට අපි spring එක ඒ point දෙක අතර place වුණා. මෙතනින් වට ගාන හදා ගන්න පුළුවන්. මෙතනින් diameter එක හදා ගන්න පුළුවන්. segments ගන්න මං 35ක් විතර දෙනවා. මෙතන sides ගන්න 12ක් කියලා දෙනවා. දැන් point එක එහෙට මෙතකොට ස්ප්‍රින් එක කාන්ට වැඩ කරන අපිට බලා ගන්න පුළුවන්. මම මේ point එක මේ cylinder එකට මේ cylinder එක අපේ plate එකට මේ විදිහට link කර ගන්නවා. මෙතන ගත්ත cylinder එක නම් දිග පොඩ්ඩක් මදි වෙලා තියෙනවා. මම මේ ගත්ත කොපි එකට නැවත pick top object දීලා මෙයාව pick කරගන්නවා. pick bottom එක දීලා මේ point එක මම select කරගන්නවා. අර විදිහටම මේ point එක මේ cylinder එකට cylinder එක plate එකට මේ විදිහටම link කරගන්නවා. දැන් animate කරලා බලුවොත් අපිට බලා ගන්න පුළුවන් අපේ animation එක ලස්සනට සිද්ධ වෙනවා. මෙතන මේ cylinder එක පොඩ්ඩක් අරගෙන මදි. ඒක බලලා හදා ගන්න පුළුවන්. හොඳයි. මම විශ්වාස කරනවා අද episode එකෙන් ඔයාලා අලුත් යමක් අරගන්න ඇති කියලා. අද episode එක ගැන ඔයාලට හිතෙන හැම අදහසකටම පහළ comment section එක විවෘතයි. තවමත් ඔයා අපිව subscribe කරලා නැත්තම් දැන්මම subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගන්න. තවත් මේ වගේම අලුත් episode එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.